ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණ වේවසායකයා සොයා යන දෙරන ටර්ට් 2021 වැඩසටහන තවත් නොබෝදිනකින් අපි ආරම්භ කිරීමට සූදානමින් සිරන බව ඔබ දන්නවා. අපි හරිාකාරව කලින් සැලසුම් කල්ලා තිබිච්ච විදිහට කටයුතු කරගන්නට අපට අවස්ථාව ලැබුණා නම් අපි දම්මේ වැඩසට හන ආරම්භ කල්ලා අද දෙවන සතිය බවට පත් එෙන්න්නට තිබුුණෙ නමු. වාසනාවත විදියට රටේ තියන ත්වය සැලකිල්ලට අරගෙන අපිට විධ ප්‍රදේශවලට ගිහිල රූගත කිරීම් කරන්නට තියෙන අපහසුව සලකා බලා. අපි දින කිහිපයක් මේ කර්තාය කල් දමන්නට අපට සිදුවනත්. අප මේ වේලාව යුදාගන්නවා. රටේ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් ඇතිවෙන්නට අශ්‍ය සංවාාධය නිර්මාණය කිරීමට ඉඩක් වෙන් කර ගැනීම සඳහා. ව්‍යවසායක කුණාට පස්ස අපට තියෙන් ඕනේ අංග මනාද විශේෂම්. මුූල්‍ය බිනය කොයි තරම් වැදගත්ද මුදල් ලබෙද්ද අපි කොහොමද මේ පරිහරණය කරන්න ඕන අපි කළබනා කරණය කරගන්න ඕනේ මේ යනාදී වශයෙන් අපිට සාමාන්‍ය ජනතාව විදියටට ප්‍රශ්න ගණනාවක් තියෙන. මේ ප්‍රශ්නවලට ප්‍රයෝගිකව පිළිතුරු ලබා දෙන්න පුළුවන් උගතුන් අපි සම්බන්ධ කරගැනිමින් මේ වැඩ සරහන් මාලාව ඉදිරියට ගැෙන අද්දී. අද අපත් සම එකතුවෙන්නේ බැංකු ශ්‍රේත්‍රයේ තාම ප්‍රවීනෙක් ඉතාම අත්දැකීම් සහිත බැංකුකරුවෙක් වගේම මේ වන විට යුලී ඩායතනයේ ව්‍යවසායකත්ව අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන හර්ෂද අල්විස් මහතා අප අයිවෝන් කිය බතුමා කයගන්න ම මුලින්ම දැනගන්න කැමති ඔබතුමා අධදැකීම් සහිත බැංකුකරුවෙක් වන නිසාම අපේ රටේ ජනතාවට තියෙන මැසිවිල්ලක් තමයි බැංකුවකට නයක් ගන්න ගියාම හරිම කරදරයි. අපිට බැංකුවකින් නයක් ගන්න හරිමාමාරුයි. ලංකාවේ බැංකූ ජනතාවට නය දෙන්න අධි මදිි කරනවා දැයි මේ වගේ මතයක් නිර්මාණය වෙලා තියෙන්නේ ඔබතු මහිතන විදියට හරි කලින්දු මංහිතනන්න ක් කාෝ චිත ප්‍රශ්නය ගොත් දෙන්නෙ අහන දෙයක් මේ බැංකු හැමවිටම ඉන්න නයදට. මොකද ඇතරමිකිවත් බැංකුවට සල්ලි නෑ බැංකු තින්නන්නේ තැන්පත්කරන්ගේ මුද. මේ මුදල්වල් තවකාට හරි දීලා පොලියක් අර්ගන තමයි ෂේත්‍ර දවන්නේ ඉතින් ඒකට නෑ දිය යුතුමයි අපි දැන් ඔය නය කියපු එක ගැන කතාකරොත් නයක් කියන්න මොකක්ද ආයිත් ගෙවන්න තියෙන දෙයක් ඉතින් මං කලිඳුග මෙහම පෙරලා ප්‍රශ්නයක් ඇහුවොත් කලින්දු කෙමන් රුපියල් දහදහක් කිල්ල හොත් කලින්ඳ මට දෙනවද එකවිටමම තීරණෑගැන්න පහසිගුන් බරි දැ එක පෞද්ගලිකව ඔය ප්‍රශ්නම තමයි බැංකුකරුවක් මූල්්‍ය යතනයකට හරි කෙනෙක් ගෙහිල්ලා ඒක රුපියල් ලක්ෂේ වෙන්න පුළුවන් මිලියන ලක්ෂයක් වෙන්නත් පුළුවන් ඔතන්ට ගියත් අඩු ඇඩියෙන් බලන එකක් තියන. අප හිතේ කරගෙනන මුලිම දැන් කුඹි මගින් ඇහුවත් මට සල්ලි දෙනවා දෙකල් මගේ හිතේ කරගෙන ප්‍රශ්න හතරක් පලවෙනි ප්‍රශ්නයතයි මොකටද මේ සල්ලි දෙවන එක මේක මට ආයත් ලැබේද න්නේ කවදා. ලැබුන් නැත්තම් මොකද වෙන්නේ. ඔය ප්‍රශ්න හතර කලඳුගේ හිතේ කැරගෙනවන දෙමවපියක් හරි සහෝදරයෙක් සහෝදරෙක්කිල්ලුවත් අහනවානේ ෝක යම්කිසි ප්‍රශ්න කොටසක් ඉතින් බැංකුකරුවන් මුදල් තව එක්කට දෙනකොට නයක් වසයෙන් ඒගොළුන්ගේ ලොකු වගකීමත් තියන තැම්පත්කරුවන්ට සහ සමාජයට. එතකොට ඒ ඇදි බලන එකක් තමයි ඔය. ද සඳහන්රේ ඕක අඩු ඇඩියම් බලනො. මොකටද ගන්නන්න හොඳ චේතනාව ව්‍යසායක එයාගේ බිස්නස් එකක් ව්‍යාපාරයක් පාත්වාගනය න්න මුදලක් කිල්ලනවා. ඒක හොඳ චේතනාව. එතකොටට කොහොමද ගෙවන්නේ. දැ ඊළන්ග ප්‍රශ්නයටට අපි බහිමු කොහොමද ගෙවන්නේ ගෙවන්නේ විය යුත්තේ බිස්ටස්සකෙම්මයි. දැම් බිස්නස් එකට ව්‍යාපාරයට නයදදීලා ගෙදර අම්මගෙන් නැත්තම් බිරිියගේ සල්්‍යවලින් නැත්තන් තමාට ලැබෙන ගෙවල්කුලීවලින් මේ නායගෙවන්න යනවානම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බැංකුකරුවෙක් පසන් ඕන මොමූල් යායතනයක් දෙන්නේ ව්‍යාපාරයකට ඒ ව්‍යාපාරෙන් ලාබ උපද්දවල ගෙවීම සිදිය යුතුයි. දෙැන් සාමාන්‍ය ජනතාවට මෙහහිම ප්‍රශ්නයක් එන්න පුළුවන්නේ කියම් කෙනකට හිතෙන්න්න පුළුවන් මම ගෙවනවනම්. ොම ෙවත් ැකුවට මදගේලා ඒ මීතු නොත්මකදීත. ඒක හරි කොහොම කිව්වත් බැංකුවට මුොකු. මම මුලින්ම පටන්ගත්තය අපේ තියෙනවන වගකීම සමාජයේ වගකීම කුත් කියල මම් පොඩි කැල්ලක්කිවේ අපි ව්‍යාපාරයකට දුන්නම්ම ඒ ව්‍යාපාරය දියුණුවත් මොකද ගොඩක්වෙලේට ව්‍යාපාරවලට දෙන නය අපි තියෙන ඕනේ නොකුත් නය නිවාසනය තියනවා ව්‍යාපාරණය තියනවා්‍යාරණය සුලු හා මධ්‍යම සුද්‍ර මූලය කියල කොටස් කඩ්ල තියෙනවා ඒවල කලින්දු බැලුවොත් අර නයවල්ට ගන්න පොලි අනුපාතය අඩුවනෝ. එතකොටට ඇත්තටම්මං අර කොටසට එන්නම් ඒකදි දැන් ව්‍යාපාරණයක් ගන්න කොට අපි බලන එකත් තමයි නියම විදිහෙෙන් බලනකොට මේකට අවශ්‍ය වෙන ප්‍රෝජෙක්් ප්‍රපෝසල්ලයක් කියලා අපි කියනවා ඒ කැනෙ සැලැස්මක්. ප්‍රතියෝජනාව මෙන්න ම මේ ව්‍යාපාරය පටන්ගන්න. මං මෙච්චරක සේවක සංක්‍යයක් මොකද ව්‍යාපාරණයත් දුන්නම සමාජ වගකීවානුව මේකෙන් රැකියාව උපාධනයකුත් බලාපොරොත්තු වෙන ම ඒ තමයි රටේ ආර්ථිකයක් දියුණුවෙන් මේ සියලුම දේව ල අපින්න ඇඳගෙන ඉන්න මේ ශයටට් එකක කල්සම වාඩියල ඉන්න පුටුවෝ කැමරක ඔක්කොම ව්‍යසාහකත්තෙන් ඉදිරියට ආපු දේවල්. කොට මේකෙදී රටක් දියුණුවෙන් අපිට ව්‍යසාකඇත්ත අනිවාර්රයි. හැම තිස්සෙම පවතින ඕනම රජයක් මහ බැංකුවක් කියන්නේ ව්‍යසාකත්ව දියුණු කරන්නේ කල ඉතින් මං දකින්න මේක අ ව්‍යසායක සැලස්ම හරියට හැදෙන් නැතික. තමා තාක්ෂණික වශයෙන් දන්නවා යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා මේක හරි ගණනයක් කරන්න ඕනේ. කොහොමද ඔන්න මම මෙච්චරක් වියදං කරනවා. ම මේක හැමෝම කරන්න ලබයක්. එතුවට ලාබිං මිචරක් ලැබෙනෝ. මමගේ ආදායමක් ගන්න. ලැබෙන සියලුම ආදායම ඒක පසුවට වෙන වැඩසට අනකදි කතා කරයි. ලැබෙන සියලුම ආදාෑම තමගේ ආදායම නෙවෙයි. නියම වියසාකෙ කිදිරේටන්නන තම වැටුපක් ගන්නවායි ව්‍යාපාරේ. ඒ වැටුපෙන් තමයි තම ජීවත්වෙන්නේ. ඉතුරී ලබෙන ලාබේ ව්‍යාපාරයටම එතුවට තමයි ව්‍යාපාරයක දියුණවා. එතුවට දැන්ගේ ලැබෙන මුදලින් ලාබෙන් තමයි අර, ගත්තු නය ගෙවීම සිදුිය යුත්තේ. අන්න එහෙමය අනොකොට තමයි අන්න එතකොට අපි පෙන්නුම් කරනවා මෙන්න ආයිත් ගෙවන්නේ ව්‍යාපාරෙන්මයි මෙන්න ව්‍යාපාරයට යෙදෙව්වා මෙච්චර මුදුල බැංකුවෙන් ගත්තා මගේ ආයෝජනය මෙච්චරයි එතකොට මේකෙන් ලාභයක් ලැබෙනවා ස එතකොට එොට බැංකුුවක්ුණොත් කැමති කෙටිකාල නය මුදිලේ ප්‍රමාණයනුව යම්කිසි කාල සීමාවකති ගෙෙන් එතකොට මේ දීර්ක අපිතූ ලක්ස පහක් මිියනය එක එකක් මම හිතන්න අවරුදු පහක් අයක් ගවෙන්න බැංකවක් කැමතුයි කියලා. මොකද මේ පිටු පස්සෙන් බලාගනින් ඕනහන්දේ. තෝට තුංගෙනියක තමයි කාලසීමාව. අනිත් එක තමයි අවසානයන්නේ ගෙව්ේ නැතම් මොකොද වෙන්නේ කියනෙන තෝට ගොඩක් අය කියන තේරණ බාසායකයෝත් සිකෘට්ිය එකක්කිල්ල නො කියලා. ඇත්තටම සිකෘට්ටිය එකක් ඒකයන්නේ. මේක ගෙව්ේ නැත්තම් මොකදවෙන්නේ කියලා ඇ්ප කරයක් හැමටම් බලන්න නෑ කල්ලින්ඳ හොඳ බිස්නස් ප්ලෑන් එකක් තියෙනවන. අපි ඒකට මූලය ගැන කුකරුවට සැෑහිමටත්ෙන පුළුවන්න්න නමුුටුවන් ඉදිරිපත් කරන ව්‍යාපෘතිය ගැන ව්‍යාපෘතිය ගැන අනිවාර්ෙන්. එතකොට ඒක සෑහෙන කොටස් තියන දැන් අපි ූලිට්්‍යාපාරය ව්‍යාපෘතියනුව අපි මේ සම්බන්ධ වසාකත්ව දැනුම කොට්ටස දහතකින් දැනුවත් කරනවා. අපි ඒගැන කතාරම පේසාච්ඡා ඉදිරිටයට ඇති මේේදිනවල රැකියාවල් ටෙල්ල ලාතියන තරජන නිසා බොහෝවිට කෝවි වසග තත්ත්වත් එකක බහෝ දෙනා රැකයා හිමිවීමේ අවධානමක් තියෙන ලෝකයේ පුරාම අපේ රටත් අඩු වැඩි වශයෙන් බලපාල තියනවා. එවගේ මාසික වි ලැබෙන වැටුපේ අඩුවීමක් ඇතැම්මයට දක්නට තියනම්. මේ නිසාම පෙර නොතිබූ උනන්දුවක් තමන්ගේම දෙයක් පටන්ගන්න. මන්ගේ ව්‍යාරක් පට ගැන සමාජය තුරින් අපිට පෙනෙන්ට තියෙන ආද්‍යක්ෂතුම මෙවැනි වාතාවරයක බොහෝ දෙනක් තමන්ට අවශේ ප්‍රාග්ධනය සයා ගැනීම සඳහා බැංකුවකින් නයයක් ලා ගැනීමට උත්සක වෙනවාද අපි මේ කතා කර විදි අට තියෙන මතය දුර්මතයක් එහෙම බැංකුවලින් මැලිකමත් දක්වන්නේ නෑ නය ලබා දෙ. අපි සරලව කියදන ඔබට බැංකුවකින් නයයක් ගන්න ඕන්න මුලයිඉදන් ඔබ කොහොමද කටයුතු කරන්න ඕේ. හරිල හොඳ ප්‍රශ්නයක්? ියම තියන්න නේ තමාමට යම්කිෙසි තාක්ෂණ මමකට කියන හොඳ ව්‍යසායකෙක්වෙන් මේ පුටුවන කකුල් පහත් තින සාමාන්‍යෙන් පුටුව කකුල් හතරයි ම මේ ගන්න ධාරණි. එක සාර්ථක ව්‍යාපාරයකට පලවිනිකතායි තාක්ෂණක දැනුමක් අවශ්‍යයි. තමා කරන්න මුණ ව්‍යාපාරය වන තාක්ෂණික දැනුමක් අවශ්‍යයි. ඊළංඟ කකුලකට මං කියන මුල්ල කලමනා කරනයක් අවශ්‍යයි. ඊට පස්සේ පසුවිපරමක් අවශ්‍යයි ඒකට අත්තලක් දෙන්න ඕනේ සාර්ථක ව්‍යාපාරය ඊට පස්සේ එයාට තියෙන්න්න ඕනේ හොඳ බිස්නස් ප්ලන් හැක යන්න සැස්ම ඒ මේ හතර තිබ්බොත් අපි හිතයි පුටුව සාර්ථකයි කලා නමුත් ඉඳගන්න මේ වැල තමයි අත් නොහර දෛරේ මේ හතර හරියට තියෙනවානම් වසායකක් ඉදිරියට යනවා. එතකොට මුලින්ම අපි කරන්න ඕනේ තමාට තාක්ෂණික දැනුමක් කරන්න යන්නේ මොකදද කියලා හරි හමං අවබෝධයක් වැටහීමක් තියෙන්න්න ඕනේ. මේකට ගොඩත් දේවල් තියනෝ. වියසායකත්ත දැනුම ඒ කන්නේ ඕක කොට්ටාස තමයි. ව්‍යාපාරයක් පටන්ගන්නකොට අපි බලන්න ඕනේ වෙළඳපොලක් තියනවා අදමට. වෙළඳපොලේ අවශ්‍යතාවයක් තියෙනවාද. වෙළඳපොලට අවශ්‍ය මොකක්ද සලක් ගත්තොත් ඒක රවුන් පැන්සලත් දෙනැත්තං අර්දැන්තිනගේ අට පටටන් විදියට හදුක් පැන්සලත් දෙඒක ළමයින්ගෙන් කැමැත්තන් ඕන පැන්සල ව ෙනස්සෙන්නේ. ඒ වගේ අපි ඕකට කියෙනවා මකත් රිිසච්චයක් කරන්න ඕේ. එහෙම කරලා තමයි තමාගේ මූල්්‍ය ගණනයක් කරන්නේ මන් මෙච්චරක් යොදනෝ මෙච්චර බැංකුවෙන් ගන්න මෙච්චරම් මට මාසිකෝ විකුණන්ඩ පුළුවන් වික්කුණාම එක ට මෙචරක ලාභයක්ත්තියනම් මගේ නිෂ්පාතිනය මෙච්චරයි මෙන්න මෙච්චරක් විුණන්න පුළුවන් මට එතකට මෙච්චර ලාබයක් ලැබෙන එතකොට බැංකුවට නය මුදල සහ න වාරිකසා පොලිියත් එක්ක ගෙවල මට මෙච්චරක මුදලක් ඉතුරුවනවා ඊට පස්ස ඒකේ එදාට විතරන්නෙවෙේ කලින්ඳු නියම ව්‍යපාරයක් ඉදිරියට එන්න නම් අඩුම වසෙන් අවුරුදු තුනකටවත් පෑන්නයක් හදන්නවා හදලා අපි මෙ දෙදදාස් විසයකේ ඉන්නව විසිය හතර දක්වා මං කියෙන පලෑන්නයක් හදන්. ඒක අවසාන අවරුද්ධක මාසෙන් මාසට කඩන්න. ගත වෙනවුරුද්ද සතියකට නෙමේ දවසට ගානය කටල බලන්න මම ප්‍රජෙක්කර මෙහෙමයි. ම හිතුවේ මේ විදිහටයි මේ විදිහයට සිද්ධව වෙනෝද ඇයි මෙතන සිදුවෙන් නැත්තේ. අපි හිතන හැමදේම ඒ ආකාරයෙන්ම යන්න වෙනස්වීම් සිදු කරන්න සිදුවෙන. අපි මේ ලබා ගන්න අපිම කරන විශ්ලේෂණයන් තුරින් ඒ දත්ත සලකාල බල්ල අපිම තීරණ ගන්නවා. තීරණ ගන්න වෙනඒ අවස්ථාවනෝ දැන් කෝවි් ප්‍රශ්නය ඇවිල්ල තියෙනවා මේක කවුරුවොත් බලාපොරොත්ව එකක් නෙවේ. යතුට මේ අවස්ථාවේ හොඳට කරන ව්‍යාපාරතියනවා. ඉතින් අ ඔබතුමාගේ ප්‍රශ්නයට මංකිවෝත් හරි සැලැස්මක් අනුව සැලැස්මට අන්තර්ගත වෙලා වෙන්නෙමකද්දයි කියලා ඒ කින්දා බැහල බලාගන වැඩේ කරන්න ඕන. හොඳයිි තවදුරටත් මේ ගැන කතාකරුව පිටිට කලින් කෙටි විරමයක් ලබද නික්මින්ම අි ත අපි ස්ටා් 2021 වැඩටහන් ලාාවය දේ තම ප්‍රවීන බැංකුකරුවෙක් සම්බන්ධෙන් සාකච්ඡා කරමින් සිටින්නේ හුගේ දැනුම අප. වේවසායකෙන්ට ලබාදීම තම අපේ අරමුණ යුලීඩ් ආයතන ව්‍යවසායකත්වත්ධ්‍යක්ෂ හාර්ෂ දාල් විශමහතා සමගින් තැන් නොබතුමාර පුටුවේ කකුල් හතර ගැන කියදි එක ඉතාම වටිනා උදාහරණයක් අපිට තේරුම් ගන්න මේ සමතුලිතාව ව්‍යාපාරය තියාගෙන යන්නනම් මේ හත්තරම එක වගේ ශක්තිමත්ව තියෙන් ඕන වගේ මර දහිරේ කියන කාරණය අපි මේ ගැන වැඩියෙන් විස්තර කර ගත්තුොත් එකින්නකාරගෙන මේ අතරින් මං ඇහු වඩාම වැදගත්මකක්ද කියල ඒකට වඩා වැදගත් කියල අපිට කියන්න දෙයක් තියෙනවා ලද අහන්න මකින් මං වැඩියෙන් ආදර අම්මටද තාත්තර්ද ගනවා. මේ කකුල් හතරම එකහා සමානව තියෙන්න්න ඕනේ තිබබේ නැත්තං පුටුව පෙරලේෙනවා. අස්ථාවරභාවය. පළවෙනියකතයි තාක්ෂණක දැනු මනා කරන්න නත් ඒ පිළිබඳ හොඳ තාක්ෂණික දැනුමක් අත්්‍ය අවශ්‍යයි. අපිතම ටොෆී හදනෙක් කෙනෙක් කියලා ඒක නියම් වෙලාවට සීනිි පදම තියෙන්න්න ඕනේ නියම් වෙලාවට ගන්න ඕනේ මේක හයිවෙන්න්නත් බෑ මෙලෙක්වෙන්නත් බෑ කුඩුවන්න බෑ. ඒ කියන්නේ තාක්ෂණික දැනුම ඒකට සම්බන්ධව තියෙන්නම ඕනේ. ඒක පලවෙනි. දෙවනිය කරට තමයි ම මසලටිකිවට ලා වෙනස්වවෙන්න පුළුවන් පිළිවෙල වි්‍යසායකත්ව දැනුම ඒක අ්‍යවාර්යය. ගොඩක් ව්‍යාපාර වැටෙන්න තව හේතුවක් තමයි ව්‍යසාකත්ව දැනුම නැතුව. අපි හොඳ උදාරණයක් ගම කලදු. මේ වසල වහි නෝ අපි කවුරුවත් දැකල්ති නවද කෝවිත් තිබෙ නැත්තම් වැහිකාලෙට තැම්බිලිවිකුුණ නො නෑ ඇයි වෙළඳ පොලක් නෑ වෙළඳ පොලක් නැතිහන්ද අපි ඒ වගේ දෙයක්ට යන්න යොමු වෙන්නේ නෑ ඒ වගේ වි්‍යසායකත්තේ සාමාන්‍යයෙන් තියන අපි හදන බාණ්ඩය පිළිබඳ තාක්ෂණක දැනුම ඊලන්නට අපි අන්න මේ කාරගන වෙළඳ පොළොට ගොඩක්ලේට මගේ මේ අත්දැකි මෙමන් කියන්නේ බාන්ඩ නිෂ්ානය කරලා වෙළඳපොලට ගෙනියනවා. ගෙනිච්චම්බල්නො මට මේක විකුණ ගන්න බෑනේ. අපි බලන්න ඕනේ මේකට වෙළඳ පොලක් තියනවද මං නිෂ්පාදනය කරන බාන්්ඩට නැත්තම් මේ වර්ගේ නිෂ්පාදනවට වෙළඳපොල අවශ්‍යතාවේ මොකක් මොකද වෙළඳපොලින් අවශේ මං ඉසලකවවාගේ ළමයින් කැමති රවුම් පැන්සලදද රවුම් පෑනත්ද එකෝ අතට අහු එන්න විදිහටද කොයිවිදේද නිර්මාණය වී යුත්ය නිර්මාණ ශීලිත්වය කියන කරණිවාය නිර්මාණශය මකද හැම දාම මේක වෙනස්වන් ලෝකයක් අපිස ගල්කූරෙන් ලිවා දැන් ගල්කූරයෙන් මංහිතන්නෑ ලියනවා කියලා ව කින්නත් නෑ ඉතින් මේ වගේ වි්‍යසාකත්යදී ඔය වෙළඳ පොල නිර්ණණය කරනවා කියන එක ලොකු දෙයක් ඒ කළ යුතුමයි මැත්ව බාඩ නි්පාදනයට ගයොත් ම නිශ්පාදනය කරලාඉගරලා මම ගෙහිල විකුණන්න බලන්නවා. මේ අර ඉංග්‍රීසින්කන ජික්ෂෝ පසල්ල එකක් වගේ එක එකට බැදිිලා තියෙන්නේ. එතකොට මම ඊට පස්සෙ වෙළඳ පොල විශ්ලේෂණ එඇක් කල්ලා බලනවා මුකද අවශ්‍යතාවේ කීපදනකගේ අහනෝ. වාට අවශ්‍ය කොයිවාගේද කොයි වගේ දෙත් දම්මන්න මේගේ නිෂ්පාදනයක මේවා ටිකක් කාලය? වෙනවාෙන්ට පුළුවන් ඊට පස්සේ ඒක අනුව නිෂ්පාදනයක් කරන්න මට කොච්චර වියදංවෙනවාද ඒකට කියන කොස්ටිින් එකක් කියලා මිලනියම කිරීමක් මං මේ ගාන්ට රුපියල් සීයට හැදුවෝොත් කීදෙනෙක් ගන්න ඉන්නවාද ඒකත් නැවතත් වෙළඳපොලට ගිහිල්ල විශ්ලේෂණයක් කළ යුතුයි මේ ගාන්ට එතකොටට මේ බාන්්ඩය හා සමාන තවබා් කීත් තියෙනවාද ඒගොල්ොන්ග මලියයන් කියීද මටඟ කරන්න කාත්ත එක් කාර්තක්ක දමන් තර කරන්නේ හ මේ තරංකාරරි ලෝකයක අපි බිස්නස්ස පටන් ගන්න යන්නේ. බිස්නස්ස ව්‍යාපාරයයක් මුලින් පටන්ගන්න හොට එන බාධක කියනයෝ වැඩි කියලා හිතන්න පුළුවන්. හරිාකාරය හදාගන ගියොත් ඒක බාධකනවේ ඉගන ගැනීමේ අවස්ථා. දැ ඔබතුමා මේ පැදිලි කරගෙන අ්‍ය අ්‍යක්ෂතුමා අපිට පැහදිලි වෙන කාරණයක් තමයි ව්‍යාරයක් යැනේ එකරයින් සාර්ථක කරගන්න පුළුව එකක් නෙමයි. අපි ප්‍රගණතාවයකුත් දකිනවා සමාජයේ බොහෝ දෙනෙක් ්‍යාපාර රම්භ කරනවා මුත්තර ඔබතුමමා සඳහන් කරන දහිරේ නැති නිසා. අතරමග නවතල දාන. මෙවැනි ව්‍යාපාර ගණනාවක් අපිට උදාහරණ තියෙන අපි දන්න අඳුන නෑ පවා ව්‍යාපාරයක් කරනවා ගිල පටන් ගත්තට මේ අල්ලගෙන ඉන්න බෑ කියනකාරණය මේ කොයිතරම් බැදගත්ත. ඕකරමන් උදාහරණයක් ගන්නන් කල්ින්ඳමේ. කම්බාන්දිනකොට කොච්චර බාධකාවත් අල්ලගෙන ඉන්නවනේ. ඉඳල ඇදල 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 තමාගේ පැත්තට ගත්තම තමයි දිනන්නේ. ඒ වගේ අත් නෝහරෙන දහිරිය. ඒකයි මංකිේ අර පුටුවේ කකුල් හතරේ. අපි මූල්‍ය කලපනා කරනට පස්සෙ කතා කරමු මේ මොනව තිබ්බත්. අ කකුල්වල, අසමුල්තාවයක් ඇවිල්ලා කකුල බුරුල්නං අපි ඉස්සරට ැදිල පොඩි තුවාලයක් කරගන්නවා. මේ දැල දුර්වල නං අපි කඩාගෙන ඇතුළට ගිල්ල අප පිටකුන්ද තුවාල වෙන තත් එට පත්වෙන්න පුළුවන්. ඉතින් අත්නොහරින දෛර්රය තමයි මෙතන්දි අනි වාර්යෙන්මතින්. ඒකද කලින්දුු ප්‍රශන හන්ෙසලම පොඩ්ක් හටන. ඉතන්දි තමයිරම මුලින් කතාාරපු උපදේශන් සේව එන්නේ. දැන්. ඔබ ව්‍යාපාරයක් පටන්ගන්න ගියාම ඔයාගේ තියෙන දැනුමානෝතමයි පටන්ගැනන්නේ. මං මේ අවතක්ෂේ ඉරුකිරීම ෙමේ කියන්නේ මගේ තියෙන ලබල තින අත්දැකීම එක්ක. එතකොටට මට කොහෙන්ද මේකට උපදෙසක් ගන්න පුළුවො මං කරන්දේ හරිද. මට තේරෙන මං හදපු බිස්නස් ප්ලෑන් එකනුව මට පොඩි අතපසුුවම් වෙන මේක හරියට සිද්ධ වෙන්න මගේ මාකටින් ඒන්න වෙළඳ පොල හරියට නි්චය කරගන්නය. කරේන හැයි කියලම නවත්තන්න අමශ්‍යතාාව වෙන්න ඒ හදාගන්නය වශ්‍යතාවය. ඉතිං ඒක හදා කොහෙන්ද මට මේ පිල්ිබඳ උපදේෂන් සේවාාවන් ගන්න පුළුවන්. ඉති එහෙම තියනවා අපි ඊුලිඩා ඇතනත් පටන්ගන්න ලඟදීම නොමිලේ උපදේශන් සේවාාව ඉති ස්ටාටත් දෙරනත්ත කරදින්න එතටඒ සියලුදේ ඔට ලැබෙනවා නොමිලි එතකොටඒ උපදේශන් සේවාෙන් කාගෙන් හරි විස්තර ගන්න පුළුවන් කළම්නා කරණය ගැන මූලේ කළමනා කරනය කොහොම කරන්නේ ම බැංකුවෝකින් මූලයාතයනකින් නෑ ගන්නකොට කොහොම කරන්න. ඔක්කොම උපදේශන. ඒ උපදේශන් සේවාව හරි වෝසායකවට තිබිය යුතුයි. ඒක ලබාගත යුත්තේ ඒ පිල්ිබඳ දැනුමක් තියෙන අයකුග. ඒ ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක් ව්‍යවසායකෙක් බවට පත්වෙන්න නම් අනිවාර්යමෝ එකෙන් අධ්‍යනය හ ලාගත යුතුයි. අනිවාර්රයම වා ඒයනුව දැපට ොහම පැහදිි ඔබතුමට මහිතන්නන්නේ මුූල කලම කරනය ගැ අවසන් කරන්න ලැබුණ ෑම කැමති බතුම මේ සඳහත් පි රක්න හ එතකොට අර අනිත් මේකන මංකේ මූලය කළඹනා කරනය කිය එතකොට කලින්දු ඒක තමයි අනිත් හතරවෙනි මම කියන්න උසස්මයි කියලා දේ නිසා ගොඩක් අය මං දැකල් තියෙනවා විවසාකයන්ගේ ඉදිරියට නොෑමත් ඒවගේම ව්‍යසායකයකුට වසයෙන් පසු බෑමට ලක්වීමට හේතුවක් වෙනවා හරි මූල කළමනා කරෙන් නැතිබීමක්. අර්ම මුලදී ආන්තන් කියාගෙන ගියා ව්‍යාපාරයක් පටන්ගත් තම ව්‍යසා එකක් ඒ ලැබෙන මුදල තමාගෙන වෙයි. ඒක ව්‍යාපාරයේ. තමාගන්න ඕනේ ඒ වැටුක් වැටුපක් දැන් කලින්දු විමායි ව්‍යාපාරයක් කරනවා අනං ම කලින්දුව රස්සාාවකට ගන්න නම් ඔබට රැකියාවක් ලබාදනවා නම් වැටුපග්්‍යවනවා. මමත් ව්‍යාපාරයේ රැකියවක් කරන එක්ෙනෙ බවට පත්වෙෙන්න්න ඕනේ. මම ගන්න වැටු පෙන්තාවයි මගේ ගෙදර ජීවත් කරන්නේ. ඒ වැටු පෙන්තයි මම වානයක් ගන්න ඕන ඒක ලීසින් එක්ගෙවන්නේ. ඒ ඒ අරෙන්න්න ව්‍යාරය ලාබෙන්ගෙවූත ්‍යපාරෙන් ලාබෙන් ගෙවූොත්වෙෙන්නේ අර ව්‍යාපාරය සමාරණයට මෙහෙම යි දියුණුවක් දකින්න ලැබෙන්නේ නෑ. නමුත් ව්‍යාපාරයට අ ව්‍යාපාර ලාබය යුදෝන නං අනිවාර්යෙන්ම දියුණුවක් තියනවා. අනිත්ේ මූල්්‍ය කළමනා කරණයකිවොත් අදනෙවේ හෙට ගෙවන්නම් කියලා පසු කල්දැමීම සුදීම ඉතාමත් භයනක දෙයක්. ගෙවිය තිබිය යුතුදේ මංහිතන්නේ එදාට ගෙවන්න තියනෙනවා වනම් මොකද මුූල්්‍ය කළඹනා කරන කිවම ලොකු. පරිච්චේ දෙයක් මේකේ. ම දකිනවා කලින්ද ලංකාව විශේෂයෙන්ම සමාවන්න මේ වචන පවච්චිරට සුළවා මධ්‍යම් පරිමාණකාය තමාගේ ගිනුම් කරණය පවත්වකන යන්නෑ. එයා දන්නනෑ ලාබයක් ලබනවාද කොච්චරලාභයක් තියනවාද එයාට පාඩුුවදද තියන්නේ කියලා අප දැනගන්න ඕනේ මගේ ව්‍යාරයෙන් මොකක්ද වෙන්නන්නේ එක හැම නැති ච්කම ට තීර ගැනීම හ තීර ගැනීම හැකියාවක් නෑ. ඔක්කෝම ගොඩක් කලට මන්දකින්නේ එක්ක පරණ ඩෛරියක එ අර සියර්පුොතක තයි ගිනුම් ලියාගන් තියෙනෙ. කොච්චරම්මන් නිෂ්පාදනවාසෙන් බාන්්ඩ අරගන් කියෙන ම නයට කීදෙනකුට දීල තියෙනවාද. නයට මං කීදෙනකුගේ අරන් තියෙනවාද. නයට දීල තියෙන එක මන්දිය අපිතම ලක්සයට විකුණ බාණ්ඩ දෙනවා දවස් තිස්පාහක ති නයට. එතකොට ඔයා ලක්ෂයක් වියද කල්ලා ඉවරයි. ලක්ෂ මට මුදල් හම්බුවවෙන්න තව මාසකින්. ඒ මාසේ දක්කව මේ ලක්ෂට පොලියක්කෝ හෙදවට. මෙන්න මේ සියුල් දේවල් ගණනය කරන්න ඕනේ. මොකද මේ මගේ මුදල් මේ ව්‍යාපාරය මුදල්. මං ගොඩත් දකින්න්‍ය කඩා වැටීමට හේතුවක් වෙනවා හරි මූල්්‍යෙ කළමනං කරණයක් නොතිබීමේ. ඔක්කොම පටන්ගන්න ලස්සන්ට. මූල්ෙ කළමනා කරණය නැතුව මෙය? ඉදිරිට ගෙනියන්නට බැහැ ැහ. හොඳයි. අපේ අරමුණ ඉතාම සුවිශාල අරමුණක් අපි ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයා සවයාගෙන යන ගමනේදී? ඔබට විශාල උනන්දුවක් සිදු කිරීම තමයි අපේ අනෙක් කරමුණ ඔබත් ව්‍යවසායකෙක් බවට පත්වෙන්නට කියන ආරාධනය අවබෝධයක් එක්ක ඔබට කිරීම තමයි අපගේ අරමුණ ඒ අපේක්ෂා වෙනුවෙන් තම අපි මේ වැඩසරහන් සියල්ල සිදු කරන්නේ අද අපේ ආරාධනාව පිළිගත්තේ යුලීඩ් ආයතනය ව්‍යවසායකත්ව අ්‍යක්ෂ හාර්ෂද අල් විස් මහතහු ශ්‍රීලංකාය බොහම කීතිමත් බැංගුකරවය අපි බෙවින්ම සූතියන්තය නොවතුම අද සම්බන්ධවීමම පිළිබඳව අපිට කාලාවෙල්ලාව තිබුණනානම්ත බොහෝ වටිනා උපදේ සබතුමාග බාගන්න තිබුණා එ නිසා අපි ඉදිරියට ඔබතුමා සම්බන්ධර ගැන්නට බලාපොරොතුවෙනවා අපේ ආධරනය ප්‍රේක්ෂක ඇන්ටමේ දැනුම ලබාදීම සඳහා. අපි අදට මේ සාකච්ඥාාවෙන් සම්ග යන්නට සූ දනම සිටින ලබනසාතියදී අපි සුපුරුදු වේලාවට හමුවෙනවා ඔබට සුබසාතියක්.